දම ශ්‍රී ශාස්නවර්ධනාරාමය, පළියත්ත හෝකේවෙල ශ්‍රී බෝධිරුක්කාරාමය යන උබේ විහරාධිපති, ්‍රී ලංකා රමණ්‍ය වහනිකායේ දමදනිය ප්‍රදේශයේ දිසාපාලක, ගිරිවුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලේ උපසහපති ධඹදනිය මූලික රෝහලේ සංවර්ධන කමිටුවේ අනුශාසක විශ්‍රාමලත් පරිවේ නාධිපති ශාස්ත්‍රප්‍රති පණඩිට ආචාර්ය පූජජපාද ගලහිටියේ විජිත ස්වාවින්ත්‍රයන් වහන්සේ. සැදහවතුනි අදනිම ධර්මදේශනාව පටිගත කරන්නේ ශ්‍රී ලංකා ගුවන්නදිලි ස්ථාවේ අමරදේව මැතිරයේ සිට. මෙම ධර්මදේශනාව Sල්PC ධර්මදේශනා YouTubeප නාිකාව හොස්සේ ජයරූපවාහෙනී නාරිකාව හොස්සේ විකාශනය කරනවා. අද මෙම ධර්මදේශනාවේ දායිකත්වය දරන්නේ දේවාලෙ ගම ඉහළ බටුවත්ත පාර සසහි පදිංචි ධමයන්ති වීර සිංහම හත්මිය ඇතුරු පිරිස. ඉමුල් ගස් දෙනිය මොරගොල්ල සමගමාවත පරිංචි කුසුම් දීපාණි කරුණාසේන මහත්මිය ඇතුරු පිරිස. මා කොල සිරිමංගල පාර හයවන පටුමගේ පදිංචි ජේ පතිරණ මහතා ඇතුළු පිරිස. පාන දුර වලාන ගැමනුමාවත සිරිනිමල්හි හේමාමාලනි නානයක් කාරමහත්මිය ඇතුළු පිරිස. ගෞරෝණය දේශකාණන් වහන්සේට දැත්වට්ටි පිළිගන්වා ධර්මානු ශාසනාවත ආරාධනා කරනවා දේවාලේ ගම ඉහළ බටුවත්ත පාර සසහි පදිංචි දමයන්තිවීර සිංහ මහත්මය. ඉඹුල්කස් දෙනිය මොරගොල්ල සමගිමාවතයේ පදිංචි කුසුම් දීපාණිකරුණාසේන මහත්මිය වෙනුවෙන් ඇගේ දියනිය දැත්වට්ටිය පිළිගලනවා එවගේම පාන වලාන ගැමුණුමාවත සිරිනිමල්හි මාලි නානයක් අරමහත්මිය දැහැත්පටි පිවා. ඇදහවතුනි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් තූපාරහසූත්‍රය ඇසුරු කරගෙනයි දේශක්‍යාණන් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන්න අපි ධර්මශ්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලය සමාදැන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාධූ සාධූ සාධූ. නමුතස්ස, භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ බුද්ධන් සරනංගච්චාමි බුද්ධන් සරනංගච්චාී නම්මන් සරනංගචා caamigamang sarenang kacaami sanggang sarenang gacaami sanggang sarenang gacaami tiang pibudang sarenang gacaami ti pibudang sarenang gacaami tiang pi Damang saenang gaca chaami Duti pi daang sarenang ka chai Dutiang pi sanggang sarrenang gacaami Dutian pis sanggang sarenang kachahatiang pibudang sarrenang gaca <gat> ami Ta <tati> pibudang <ambi> Saenang gacaami Taangpidamang <tati ambi> Sarenang gacaami Ta <tati> pi <ambi> daang sarenang gacaami Tatiang <ambi> pisanggang Sarenang gaca <gacchami> චාමි තතියambiි සගhang සරනගචාමි සරනාාගමනං සම්පන්නන් අමභන්තේ පානතිපතාවිරමනී දෙකාපදං සමාදයාමි පාන අතිපාටා වේරමණී සික්කහා පදන් සමාධයාමී අදින්නාධනාවේරමනී දෙක්කාපදන් සමාධයාමි අදිින්නනාධානා වේරමණී සික්කහා පදන් සමාධයාමි කාමී සුමිච චාචාරාවෙරමනීරික්කාපදන් සමාධයාමී කාමේ සුක්මිච්චාචාරා වේරමනී සික්කහාපදන් සමාතියලි මුසාවාදාවෙරමනීරික්කාපදන් සමාධයාමි උසාවාදාවේරමණී සික්කහා පදන් සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමාදට ටානාවේරමනිී සිික්කහාපදන් සමාධයාමි සුරාමේරය මජ්ජ පමාදට්හනා වේරමණී සික්කහාපදන් සමාධයාලි තිසෙරණීන සද්ධින් පංචෙසීලං දම්මන් සාධකංතුරක් කිතංකත්වා මාදේනෙ සම්පාදේ තබමංආමභහන්ති සමන්ත චක්්‍රවාලෙසු අත්‍රාගච්්චංතුදේවෙතා සන්දම්මන් නිරාජස්ස සුනංතු සගේ මොක්කදං දම්මසවනකාලෝ අයං බදංත දම්මසවනෙකාලෝ අයං බදංත දම්ම සවනෙකාලෝ ය බදංත නමුතස්සේ භගවෙතු අරතු සම් සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම් සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරතු සම්මා සම්බුද්ධස්ස චත්තරෝමි බික්වේතු පාරහා කතමි චත්තාරෝ තාගතු අරහං සම්මා සබුද්ධ තු පරහා ප්ක සම්බුදධ පරහා තතාගතසාාවකෝ තු පරහා රජචக்கව තීතුූපාරහා ඉමිකෝභික්කවේ චත්තාාරෝපුුංගලා තුපාරති වතනාවන්ත සත්පුරුස පින්නතුනිි වෙසක්ස් සමය ගෙවී ගිහිල්ල පොසු සමය උදාවූ මේ කාලසීමාව තුළ. ඔබ බොහෝ පින්දහම් කරගන්න යොමුණ පුුණ්්‍ය කාලයක් වසයෙන් හඳුන්වන්නේ පොසන් සමය. පොසුං සමය තුළ අදදවසේ ධර්මස්වනය කරන්න මැද්‍රීයට පැමිණි පිරිසත් නිවස් වරසිට දේශී වසයෙන් හා විදේශය පසයෙන් දනමන පිරිසත් බලාපොත්තු වන්නේ මේ උතුම් ධර්ම ශ්‍රණී කිරීමටයි. පොසුම් සමය කියන්නේ අපේ රටේ සුවිසේසි කාසීමාවත් අනුබුද්දු මිහින්දුු මහරහතන් වහන්සේගේ පාදස් පරසයෙන් මෙසී ලංකා දරණී තලයම යිතිහාසිකත් පේටත් පාරිසිද්ධත් පේටත් හත්තු කා සීමාවක්. සමේතුම් කාලසාව හඳුලනො මහිඳු සංස්කෘතියක් අපිට ලැබුණ කාලයක් කියලා. මෙ මේ උතුම් කාලසීමාව තුලම පින්නත් පිරිස. දොම ්‍රද්ධාවෙන් දුත්තව ධර්මත්වනය කරල පෘදීමේ ශ්‍ර ලංකා ගුවන් මදු ශාස්ථාවේ ස්වදේශය සේවය ඔට වසර අනු හයකටත් එහාසිට මේ සේවේ සපයනෝ. තැම යෛුරුපායිනයක් දැන්ට නින්ත්‍රේෙන්ම ලබා දෙනවා. දෙපැත්තිම් බනහන්න පොළුවන්. එසක පනාවට ගන්න වාසනාවන්ට පන්නතුනි. ශ්‍රද්ධ බුදුන්පත් කරගෙන ධර්මස්වනී කිරීමේදී අපිට නිලන්ත්‍රේෙන්ම සමය තුළ මතක් කළේ පොසං සමේ තුළ පසුගේ කාල අපි දැක්කා හරියට පින්දහම් කළ දන්සැල් ද ධර්ම් දේශනාවන් පැවැත් බීමි ඒ විහාරස්ථානවලට සම්බන්ධ වෙලා විවිධාකාරී සිල් සමාධන කටයුතුඩින් එකීම දන්සැල් දීමේදීත් හරි වැදගත්කමක් අපි දැක්කා බද්ධන් සැල්තිබුණයිස්ටන් දන් සැල්තිබුණ ඒගේ තවත් තැංොල කොස්්දන්සැල් තිබුණා තවත් ඇැංගොල කෝපි දන්සැල්ඒ ොත්ත මල්ලි දන්සයිල් විශෂත්තයක්ක පිදැක්කා ඇඳුම්දන්සැලුත් තිබුණ ඔබල දකින්න ඇති. එහත තවත් සුවි ශේසි භාමයක්ක පිදැක්කා මං වැඩීන් ප්‍රදේසේ කරුණයගල් දිස්ත්‍රීකීම මුස්්‍රීංජනතාව දන්සැලත් දුන්න කොච්චල හොඳද. අ ඒක තමයි ආගෙමක සහජීවනය කියන්නේ. කතා කරල් ලනම ක්‍රියාව ංගඔප්පු කරන්න ඕන. අනේ ඒවිදියට ශ්‍රද්ධාව බුදුන් පත් කරගන මේ උදාරපුුණයක් ක්‍රියාවන් කරන කාලාතීමාවත් තුළ ඔබ බලා පොරොත්තුවන්නේ දැම්ම ධර්ම ස්ෝනී කිරීමටයි. පින්වත්නී ම මාතෘගවත්්‍යෙන්තා බාගත්තේ ඔබට සමයටක් ගැලපෙන කාලාසීමමාවට ගැලපෙන සූත්‍ර දේශනාවක් මේ අංගුත්්‍රණිකායේ. සතුක්ක නිපාතයට තූපාරහා සූත්‍රයයි. තූපාරහ සූත්‍රයෙන් හඳුන්මන්නේ පෙන්වා දෙන්නේවිිග්‍රහ කරන්නේ ස්තූපයන් කරලා වන්දනාමාන කිරීමට සුදුසු බුද්ගලයන් උත්තමයන් වහන්සේලා කෞදි කියන එකයි. පළමීම පෙන්වාදනුවක චත්තාාරවම භික්කවේ තූපරහා. කතමී චත්තාාරු තතාාගතු අරහං සම්මා සම්බුද්ධ දොතුරා බුද්දුපියාණන් වහන්සේ තමයි පළමික් අංක එකටසනහං වෙන්නේ ස්තූපයන් කරලා වන්දනාමාන කරන්න. එල පච්චේක සම්බුද්ධ. පස්සේ බුදුරයන් වහන්සේලා. එ තතාාග සතසාාවක තුරා බුදුපියාන් වහන්සේකි සාමකයන් වන්ස රාජා චර්කවත්ති සත් පිති රජෝරු මේ අය සෙව් දෙෙන හඳුන් වනවා බිස්තූපයන් කරලා බන්දරාමාන කිරීමට සුදුසු උත්තමයන් වහන්සේලා සහ පුද්ගලයන්. ඇ බලමු එකන්න එක ඇයි මේ සුදුසු ම ලබන්න කොහොමොද කියලා. ඇත්තු ධර්ම සුසුමලබාගත ධර්මස්වනය කරන්න දායකත් පෙළබාගෙන. දෙමි ධර්ම ශ්‍රවනය කරනු ඔබලා පපනක් නෙමේ ලෝකි පුරාමහනෝ දැම්මේ ධර්ම දේශනාව ශ්‍රණය කරනවා. එවගේ මේ සුදුසකුමක් තියෙන් ඕනේ නද. දැ ලෝතුරා බුදුපියාන් වහන්සේ මේ චෛත්‍යන් කරල බන්දනාමාන කිරීමට සුදුසු උත්තමයන් වහන්සේ නමක් වසයෙන් පෙන් වා වාොදී එක කාරණයයක් නො මෙ තියනවා ලොතරා භාග්‍යවත් බුදුපියාන් වහන්සේ හරිම වාසනාවන්තයි හරි භාග්‍ය සම්පන්නයි තැකුණු සම්පන්නතාවේ අනිවාරයෙන් තියෙනවා අනන්ත වූ බුදුගුණයන් තුළින් කොටසක් වෙන් කරලා මේ ඇත්තෝ වන්දනාමාන කරන්න ගාතාවක් තියනෙන ඉතිබි සෝභගවාෙන ගාතාව වෙනවා නවරහාදී බුදුගුණයන්. ඒ අනන්ත වූ බුදුගොුණයන්ගෙන් චූටි කොටසක් බිඳක් අර්ගන නව අරහාදී බුදුගොන කියලා විංකරල තියෙනවා. එන් මේ වාසනාවන්ත භාාවයට තම් භගවා කියන එක මම මෙහිදී විශේෂෙන් ඉස්මතු කරල ගන්නවා නෝතුරා භාගගවත් බුදුපාණන් වහන්සේගේ. මේ තූපාරහා භාවේට එතැයි ස්තූපයන් කරලා වන්දනාමාන කරන්න සුදුසු තත්වේ මොකද දෙකළ පෙන්මාන සූත්‍රය පෙන්වාදිීලති එහෙමයි. භගවා කියන වච්චනය විග්‍රහ කරනෝ බිවිධාකාරයෙන්. ගරුගාරෝ යුත්තෝ සෝ භගවා තයන උච්චති. ලෝකයාගේ ගෞරුවාදරය ලැබීමට වන්දනාමාන ලැබීමට පොදපූජාවන් ලැබීමට සන්ම රෝතුරා බුදුපියාණන් වහන්සේ සුදුසුයි සුදුවෙන්න හේතුව අනන්තව බුදුගුණයන් තියනවා ඒ අතර විසිසි මතක් කලේ නව අරහාදී බුදුගුණයන්ගෙන් එකක් තමයි භගවා කියන ගුණය භගවා කියන ගුණේ ඇතිවෙන්නඒ භාග්‍යන් පෙන්වා දෙනවාක කීපයක් යස භාග්‍ය භාග්‍ය කාමභාග්‍ය දරනුභාග්‍ය ප්‍රයත්න භාග්‍ය හා අයිස්වරය භාග්‍ය කියන තැම මේ භාග්‍යන් තුළින් තමයි ලෝතුරා බුදුපියාන් වහන්සේගේ මේ භගවා කියන ගුණේ විග්‍රහ වෙන්. සම අයිස්වරය භාගය ගත්තම සම අටුවවා සහ වෙන අයි චරය කළ සමහර්තන්වල තියවා අයිස්චරයන අයිස්වරය ඉස්සරු භාගය ශස්්චරගෙන ආචර්ව බවන අටු විග්‍රහව වෙනොවෙනම යිස්වර්රයවා කියන ඉස්තුුරු භව සියලු සැපතම්පත් වලින් ආඩ්‍යවූ ජීවිතයක් ලුතුරා බුදුපාණන් වහන්සේට බෝසත් අවදිය තිබුණා ලැබුණා බුදුනාට පස්සෙත් එවගේ ඉස්තුරු භාව ලැබුණා අඩුවක් නැතුව සියලුම සැපසම්පත් බුදුපාන් වහන්සේට ලැබුණා ධානමානයයක් අඩුවක්ගුල්නෑ සමහරතැංවල් දහහිම් ගැටලු වුණ බේලපුගමින් වස්වසන්නගේප වැඩම කළාවේ. මත නිසා නොත් තනැද පැහැලි කරනවා මේ තිබෙන්නාව සියලුම අයිස්වර්රියන් ඉස්තරු භව රතු රාබදුපියාන් මාන්ස ලැබෙන්නව තවත් කරුණු කීපපෙන් මාදනවා. මෙස සිතින් අයිස් වරයබවතිබුණාව. ඒ කියන චිත්තේ ස්වර කියලා. හැමාකාරයෙන්ම සිත ප්‍රසන්නයි. ඒසා චිත්තේ ස්තවර කළ හඳුන්නවා. සමාධි භාවය තුළින් ගත්තම ඒ සියලුමාකාරයෙන් ්‍යානයන්ගත්තත් ඒ සමාදි වලට සමවදීම් ගත්තත් ලුතුරා බුදුපාන් වහන්සේට සමාන කරන්න කෙනෙක් තවත් ඇත්තෙන හැ. අසම සමෝ කලාප හඳුන්න් ඒකයි. සම හඳුන් සමත් ඒ වගේ සමාපත්තිස්වර සමාපත්තිීස්්චවර කියරත් හඳුරන්නවා ඉන්නට මහා සංගරත්නය ගත්තම බිදන්නෝ දැම මෙතන ගුඩක් පිරිසු බඳහණීනවානේ බු ලොතුරෞදුාන් වහන්සේ මුලින් ධාම්දසනා කළේ පස් දෙෙන අටයින ඔල වැඩිින්නවා දැමතරන පස් දෙෙන අටයි ඒසඒ පස් දෙන පසුව ස්වාංවෙල රහත් වුණ චෞද කියන්න. ඕ කොන් අ්‍ය වපපුපද්ධිය මහන වස්සදී. සැබෙන්න්නේ මේ අය තෙම් බ එත තමයි මුලින්ම දහම් දෙශනා ලෙතදී. පස්සනමටයි. එ එතනින් බරංගත මේ සම්බුද්ධ සාතනය අග්‍රස්්‍රාවකයන් මහන්සේ අග්‍රස්්‍රාවිකාන් වමහන්සේලාක සූ මහාශ්‍රාවකයන් මහන්සේලා නේදේ. හොම හිටිය සම්බුද්ධ සාාතනයේ චිරපවැත් ප්‍රසුඳහා ලෝතුර බුදුපාණන් වහන්සේගේ සාතනය. එක අපි හඳුන්නනවා තුන් කාලට ඇත් මහාසංගරත්නය කියලා. සැරියවුත් මුගලන් නන්දාාරන්දරහුලාදී ආරය මහාසංග පරම්පරාවෙන් අවිච්චින්නව පැවැතින්නාව. කාල ත් මහාසංගරත්නය කියලා සමිමයි මහාසංගරත්නේ ආදපත්තේති වුණේ ලොතුරා භාග්‍යවත් බුදුපාණන් වහන්සේටයි බුදුාණන් වහන්සේ ඒ මහාසංගරත්නයට නිස්ස මං පෙන්වල්දීල රහන් මහන්සල බවට පත් වන වගේම සස්සර ගමන කෙටිගුණා සමචදතේ හතුුන් තවත් සංගේශ්චර කියලා ස්ත්‍රභාවයම පෙන්වා දෙරන්නේ. ඒ හාසගරත්නේ ආධිපත්තිය දුතුරාබදුිපයාන් වහන්සේ නාම් ඒ ඥ්‍යාමකත්තය නායකත්පය මලිකත්වය ප්‍රධානත්වය ගෙන හැමදනාම නිසිආකාරව නිසිමාර්ගයට ප්‍රවිශ්ට කලා. ප්‍රවිශ්ට කරලා ඉඟට ඒ සියලුම ශ්‍රාාවකයන් වහන්සේලාට සසරගම්මන කෙටි කරගන්න නිවන ශාස්්්‍යාත් කරගැනීමට අවස්ථාවලබුණා බැරිුවන ත් හිටිය නේද මැනික් පතලක් හාරණ කොටට ක්කෝම ගන්නවා මැනික් නෙවේනේ ම ඇත්තු මකින් ඇහගතහ සමර ඇද කිය නේද. දෙවරම් අල පේට හිටිය සුන්දසුව කර හවතිනට තවහිට දෙවදතු වගේ නේද. සහමත් නැතිවනේ වෙයි. තව දයක්ත්තන ගැටලුවක් වෙන් නැද්ද නිවගාම්ම හිර අල්ලප වැටමේ හිටිය චුන්ද සූකර මුළු ජීවත කාලේ පුරාම කලේ සේසමතගනාද. ගරු මරමින් හිටිය. තුර ගැටලුවක් වෙන්නද අල්ලප වැටේ ඉන්න චුන්දසූ කරට ධර්ම් දේශනාාවන් කරන්න ජතුරාපදුපාන් වහන්සේ. වැඩම කළන සුනීත ස්ූපාගවයි සොහම් පිටියට වැඩම කලා යක්ෂන් දමනය කරලා ඒටංමල්ලග හිල්ල දහම් දේශනා කලා අංගුලි මාල වගේ මහාපහනික රෞදද්‍ර පුෘෂයන් වෙතග හිල්ල තාම් දේශනා කළ නාලාගරි වගේ ඇතුම් නිකමනම ආවිනේද ශ්‍රා කළග දහසයක් පල ව්ුවන්නේ දවිලි නංවමින් තමයි නාලාගරී ඇතුන් ොතුරා බුදුපාණන් වහන්සේ හමුවට පැමිණිය බුස්සරණ පෙන්වාදන ලසනනේ ඇත දූලියෙන් වැසීගිය ඇත් රජය මෑත සමනක් ගන බුදුරසින් සදීගිය බුදුරජාණය ඇත යවට වැනි ඇ ඇති ඇත් රජය මෑත නිල්මානෙල් පැත්ති පරයන ඇස්තති බුදුරජානෝය ඇත එබූ එබූ පයින් මහපොලො පලාපියන්න්නාසේ දිවන ඇත්රජය. මෑත එබූ එබි එබූ පයින් මිහිකත සනහසන වඩනා බුදුරජයානුවේ හොම පෙන්නවා බුස්සරණය පරම්බලන්නක රිලස්සන පෙනන දෙනවා. සේඒගේ නාලාගර ඇතුන්කම අ දමනය කළ තෝතුරා භාවත් බුදුපාණන් වහන්සේ ඇයි තමන් වහන්සේ වැඩ සිටිය දෙවරම් හෙරල්ල පවැටි හිටෙක්කට දහම් දෙදසා කල් නැත්තති කියලලා ගැටලුවක් ඇතින්න පුළුවන්න්නේ මකින් ඇහුවත් මේ පන් බස්ස හරිවාල මිකයි මතක් කලේ එම ඇයිඒ එ අර දම් දෙසා කරන්න වැඩම කල් නැත්තේ එතෙන්ට වැඩම කළ අනං ඒමි බලාන මනුසුවක් නෙවනේ ඌරුවැ දෙෙක්නෙ කරපු පවු මදිවට තවත් පව් කරගන්නවා ඇන්න ඒ නිසා තමයි එම බුදුපියාන් මහන්සේයට ආකරෝෂ පරිබව කලානං සතසරක මන තව දික් නව මනුසයාගේ කේටුන නෑ කොමත් දික්ුුණා තමයි තවත් ඒ ගෙවන්න බැරි පවක් කරගන්න නිසා බුදුපාන් වහන්සේ බඩම කළේ න එකයි හේතුව. යි ම මතක් කළේ ඇතන්ට මේ මහා සංගරාත්නය අතරත ප්‍රධානත් වේ ගත් නිසා සංගේ ස්තර කෙළ හඳුන්වා. යා නේස් වරැක ඳුන්නෝ දෙවියන් බ්‍රක්්මයන් අතර ප්‍රධානයයි අපි කියන්න දෙවියන්ට දෙව වූ බබූන්ට බඹ වූ ඇත්තු කියවන්නේ නැද මටම ස්වාමි වූ මගේ මොබුදු මෑණියන් ව ලපි කියලද දෙවියන්ට දෙූ ලවියන් අතර දෙවි කෙනෙක් ප්‍රක්්මයන් අතර බ්‍රක්්මයක් ඒ හැම දෙ නාටම වඩා උත්තුම් සෙස්ටයි ් බ්‍රක්්මයන්ට හා දෙවියන්ට ප්‍රධානත්වය ගත්ත නිසා මෙති හතුන්වාදවා ගනේස්වර කියලා ඒ දෙවිය සමූහයාට ප්‍රක්්මයන්ට දෙව් බඹුන්ට ප්‍රධානත්වය ගත් නිසා ගනේස්තර කියා මිස්ත්‍ර භාවේ ම පෙන් වාදයන්නේ ස මෙතන්ද යාරට තවත් ගැටලුවක් ඇත්වවෙන්න පුළුවන් පින්වත්න්නේ මහා ප්‍රක්්මයාගන කතා කරන විට පළමියෙන්ම දාම් දේශනා කරන්න සූදාරං අවස්ථාවේ උකටලිඋනා කියනවා තරම දේශනා කරන්නේ නැතුව මැලිවෙලා දහම්දේශ කර කෙනෙක් නැතුව. මහාප්‍රක්්මයා ඇවිල්ල ආරාධනා කරන්තෙක් දහම් දේශනා කරෙන් ැ කියලා. ත මහා ප්‍රක්්මයා ඇවිල්ල ආරාධනා කර තෙක් දම් දෙනා කරන හැකිළ බලන්න දීපංකර බාදමූලයේදී විවරණ ගත්ත අවස්ථාවේ පෙන්මා දෙන්නේ හොවද. බලාපොරොත්තුව බුද්ධූහං බෝධයිස්සාමී මුත්තුවහං මෝචයේ පරේ. සිිනුහන්තාරස්සාමී සංසාරෝගා මහබ්බයා. බුද්දු වෙනවා. අනුන්ට අවබෝධ කරවන බුදුවමි අනුන්හට කරවමි අවබෝධ. සස්සර පහනකහූ සංසාරයෙන් එතර කරවන්න මේ ජ දුක්පිදන ජනතාවන දුක්පිදන පිවතුන් බුදුවවා කියලා. ම එතද පරමාත වන එහෙමයි ඒ විතක් නම බුදුනාට පස්සෙත් අනක ජාත් සංසාරන් කියල ජාතාවෙන් පෙන්වා දෙනවා සස්සර දෙ කරන්නව මෙනිම හදව වඩුව හොයාගත්ත අනන්ත සංසාරයක් මුල්ලේම දුක්පින්ද දැන් වඩුව ඔහයාගත්ත ඒසා වඩුව ඔබට මගේ මේ නිම සාදන්න ැබැෑ කැමමේ ඒතන්නාව නැමති කැනින්ටල විනාශ කල් දැම. එහම දේශ කරල ලාට කනෙන ම දැම ජනතාවට දම් දේස කරන්න පරොත්තුවයනිකි. මහාබ්‍රක්්මය ආරාධනා කළේ ඇයි කියනක ගැටලුවක් නැදද. තර්කානුකොල වෙන්නවා නේද. ඇ එෙමන මහාබ්‍රක්්මය ආරාධනා කරනකම් බලා හිටිය. මුළින් කිය දැන් ධර්මය අවුධකර අවබෝධ කරන්න කරෙක්ු හැක කියලා. හෙමි තන්න බෑනේ පළමයම් පස්සග මහනුවන්ට තවසන්ට මලින් නේද තවුසන්ට දහම් දේශනා කරලා ධර්මය මුලින් අවබෝධ කරගත්තා කද කොන්ඩ තාපසතුමා ය කියනවනේද අඥ්ඥාසිවතබූ කෝඩ්ෝ අන්්‍යාසිවතබූ කොන්්ඩෝ තේවනාමං අකාසය එමනි කියන්නේ එන මුල්ම දමසයා දහම් අවබෝධ කරගත්ත නම් අපිට ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් නැකල උකරරි අර වගේ උක්කට ලීස්භාවයෙන් ප ත් න්න මහාප්‍රක්්මය අරදකල් නැහැ කියලා මහාබ්‍රක්්මයා ආරධනා කළ මකත් දෙත සිදුවනම කාලසීමාව තුල පින්වත්න ඔබහිතන්න ආත්මන් හා ප්‍රක්්මන් කියන මේ ජුගියන් තුළ මහාබ්‍රක්්මයක් උත්තුම් කොට සලකු සමාජයක් තිබුණ මහා ප්‍රක්මයා තමයි මුලික්ත්වය බාගන හිටය එතර බ්‍රාක්්මණය හිටිය මහාබ්‍රක්්මාතර සම්බන්ධය ඇතිකරන්න බූ සූර කියලා නීමත්ත ජීවත්පන දෙවියෙක් පසෙන් තමයි සැලකුේ. ස එහෙම මහා ජනතාව හැම කනෙක්ම මහාබ්‍රක්්මයා තමයි උතුම් කොට සලකේ ද මේවෙලාව ජනතාව විශාල ප ජත අප යන්නවා දධ කාලීන්න භාරතය කියන්නේ දෘෂ්ටි කෞතුකාගාරයක් දෙසටක් මෙත්‍යදෘස්තීන් තිබන කියලා තේරවාදී ග්‍රන්ථවල සඳහන් වෙනවා මහායාන ග්‍රන්ථවල සඳහන් වෙනවා ආගම් එක සය තිස්තුනත් තිබුණ කියලා චීන ගරන්තවල ය නො පිළිගත් මතිය තමයි දෙසටක් අගම් හැට දෙගක් තිබුණ ගත්‍ර මේ අපි දන්නමඔේ පාක්්මන අච්චේලක ඒකසාටක නිගන්ටක පරිබ්ාජක වවාජි වසින් හිතියන. ඒ අතර තමයි විශේෂකෙන්ම ඒ ඒඒ ජනතාව ඒ දෘෂ්ටීන්මල්ල එල්බගත් සමාජයක් තුළ තමයි ලෝතුරා භාග්‍යවත් බුදුපාණන් වහන්සේ පහළ වනේ. ඒ පහළ වූ අවස්ථාව තුළ අලුත් කෙනෙක් සමාජයට බුදුරයන් වහන්සනමක් කියලා දන්නත්නන නිසා මෙ ඒවෙලාවේ මහාප්‍රක්ම ඇවිල්ල වන්දනාමාන කරනවනං ජනතාව තේරුම් ගන්නමතු බලා බලගන්නයි එහෙමනං මහාප්‍රක්්ම අරත් බඩ උතුම් කෙනෙක් මේ කියලා එතද පිරිස අවධානය වැඩි වෙනවා අපි පන්තියක ුගන්නන්න කියම් පලමින් අපි අවධානය ගන්න ස්සාරන ලමයි ප්‍ර පැතිවර බලාගිත්දී උගන බෑනේ දේද මත් තිස්සික රුද්දගරු සේහිලාව සව සමගත්තේ. ඇ ඇත්තුතෙම විතරය ශේත්‍රයි ඇති. අවධානකගන්න ටනය දිස්සල්ලාම. ඇැතුව බැහැ කරන්නේ ඒනම් ඇත්ත කළ මොකක්ද අවධානය ගැනී මක්සසිද කලින් මහප්‍රක්ම ආර්දාා කළ එකක් අනික උපක්‍රමය ඒද බුදුධාරණන් වහන්සේම බදාගන අවස්ථා තියනනි? ොක් න මටව කිය කාල වද වැසන්ට සියසාම එහෙම අවස්තා වල්තියන අපිට. මෙත ද අපිට පැහැදිීවෙනීම මතක් කළි විශේෂය එන්ම අ මහාප දෙව් බමන්ට ප්‍රධානත් වේ ගත්ත නිසා ධතුරා බුදුපියාන් වහන්සේට ගනිීස්තුර කියනවා. ඒනාට අද දෙවියන්ටත් බ්‍රක්්මයන්ටත් මිනිසුන්ටත් මනුස්්‍යයන්ටත් දෙව්බම්බ සුර නර කියන. අසුර කියන්න මේ හැම දෙ නාගම මුලිකත් පේගත්තා ප්‍රධානත් පේගත්තා හැම දෙනාගම උතුම් බුද්ධරාත්නය මෙන නිසා ලෝකයේ ස්තොර කියලත් කියවා ම් බලමාකාරෙන් ලො තුරාබදුපියාන් වහන්සේක භගවා කියන ගුණේ තුල අයිස්වර්යයේ කියන එක ඇතිවෙන්න කාරණාටිකයි ඔයත් හන්න මතක් කල්දන්න එකක් ඉලාද මේ අතරත් දැ අපි යන්නවා කරුණු ම කීපැ පෙන් මතුරම අයිස්වරය කාර කියනක. ජ තවතර යස භාගග භගවාගේ නෙතුර ම අයිස්වරය භාග්‍ය ඇ පෙන් හදුරන්නේ. යස භාග්‍ය කියන්නේ ලෝක්‍ය අතර ද යස අයස ඔඇත්තු දැන් නනද යස කියන්නේ කේතිය කීතිය නම්බුව ගෞරුවේ න හොම කියනවා. යසස කියන එක ලෝතුරා භාග්‍යවත් බුදුපියාන් හන්සේගේ ඒ තුන් ලෝකයේම පැතිරගිය සමි යස කන තිබුණ කීර්තිය කෙනක ඇස භාග්‍යය සම යස භාගය තිබන ඉළඟට අනික් කාරණව සී භාග්‍යය ශ්‍රීභාග්‍යය ස්‍රභාග ගැන ොමල රූප සම්පත්ති වසයෙන් ගත්තම ලස්සන රූපයක් තිබුණ තොන්තුරාබුදු ප්‍රාණන් වහන්සේට ඒ වගේ ලස්සන සිරුරක් ඒ වගේ ලස්සන රූපයක් මේ ලක කාටක්ක තිබුණ එනිසා තමයි වක්කල හාමුතුරු බමුණක් වක්කලි බමුණ පැ සිල්ක නෙම රහත් පෙන්න්නත් නෙමේ සතරකෙටි කරගන්න කියලත් නෙමේ එ පැවිතු නේම වක්කලි බමුණ ලොතුරා බුදුපියන් මහන්සේද බලගින් පේ දි බග ස්නිසා ඒ වෙලා එතමයි ුතිපයන් හසලා කළේ ඉන්තයේ වක්කලි ඉමිනා පූතිකායන වක්කලි මේ කුණු සරීරයෙන් ඇති පලක් නෑ ඔබට නිසා සසරක ම එකටි කරග නුස්සාහ කරන්න බුදුපාන් වහන්සේ තව ගඩක් බාදා කර නැදවා ඒ ජීවිතය පාලි කරග නුසා කලා කිචකොරු පරතයක හේද. හෙසා ඒමලා ඒ ඔගේ බුදුපාන් වහන්සේගේ බුදු සිරුර දෙස බලඉන්න තමයි බුද්ධශරීරය දිහා බලගන්න ද රප දයාා බලගඉන්න වක්ලී පැජන නක උදාහරයක් උදාහරණකුඩ තියනවා ඔහැත් හිතන්නක ගෙ ද ගල්ල වෙලාන මොකත් හිතර බගන්න ස වගේ ලස්සන රූප සම්පත්තියක් තිබනක් සංසාර කළ නේද අනන්ත සංසාරයක් මුල්ලේම් පින්ඳම් කළනේ සාරා සකය කල්පලක්ෂයක් මුල්ලේ පෙරුම්දම් පෙරුවා දකුණ අප ිදන්නවා ඒ පෙරුදම් පුොරන්න දෙ පොරන වගේම විවරණ ගත් අවස්ථාවචට දීපංකර පාද මුූලේදී වි විරණ ගත් අවස්ථාවචතම තමත් පෙරුම් පිරුවනී නේද පාර්මිතාව න දර්වගේීම එතනද තමන්ගේ පරමාර්ථය ස්්ට කරගන්න පොළුවන්කම තිබිය දී ඔබා පරුණුවෙන් සංසාර අනන්ත සංසාරයක් මුල්ල්ලි දුක්පින්ද. ඒ තමන්ගේ පරමාත ඉෂ්ටකරගන්න නැතුව සසර කතරින් එතර කරවන්න දුකන් පෙල්න සත්වය එකට තමයි පරමාර්තය වනේ සත ඉනිසා මෙතද වේෙනවා මෙ සේභාගිය ඔගේ අශසන සරේරයක් තිබුණා සාගේ නො සී භාග්‍ය කියලා න කාම භාගගිය භාග මේ බෞතිකලු වකතිනාව කාම සම්පත් නෙමේ ධ්‍යානාාදී ඒ අස්ට සමාපත්ති වගේ ්‍යානයාදී සමමාපත්ති වගේ ලබාගැනීම හිදී බුදුපියාණන් වහන්සේ තරං දක්ෂ උත්තුමයන් වහන්සේ නමක් තවත් ඇත්තම නැ. සා කියනවා කමභාග්‍යය කියලාඇගේ ධර්ම භාග්‍යයෙන් ධරම භාග්‍යය කියන්නේ මෙතනදී චෝතුරාදුපයන් වහන්සයට සමුවත් සුවයට පත් පලා ෂණකව සමවත් වුවෙන් නග ශරින පුළුවන් කමතිබුණ. හොඳ මූධරර්ය තමයි යමා මහපෙළ හැර පෑම. එකට දෙක් කරනව දෙකක් කරනවා එතකොට අරවාගේ කශන දේකට ආපෝ කසි සම්මධ ඒකෙන් නැගිය සිටතමයි එකක් කරන්නේ ගින්දර පිට කරන්නේ. තේජෝ කටන කසිරන සමවදම සම්වයද ඒෙන් නැගිය සිිට ඉලනිට ජලය පිටි කරන්න. කොච්ච සීකරන් සමවත් සුවෙන් වැඩ සිටීම සමවති නැගිය සින්න පුළුවන්ද කියනෙක. එකවේට අප බැලුවොම් පේන්නේ ගිදරා ජලයා එකට එකට පේන අරගේ නිකුත් පෙනවා. අපිග යමාමහා පෙරහර ප පෑම කියලා එක කාටවත් ලෝක කරන්න පුුවන් වුව කත් නෙමී. අ ඉනිසා ප්‍රතින්දී ඒ වගේ ශක්තියක් ධ්‍යානය බුදවා ගැනීමත් ඒවායි නිු අරගේ සමාපතිසුවෙන් සිට ඒවායි මිදීමත් හ සීක්‍රයෙන් කරන පුළුවන් දොතුරා භාග්‍යවත් බුදු පිාණන් වහන්සේට අනිසා උන්වහන්සේට කියනවා අර භාග්‍ය කරුණු අතරත ධර්ම භාග්‍ය කියලා. අනිකතමයි ප්‍රයත්න භාගය භගවාකිර කරුණයිම විග්‍රහ කරන්නේ හොඳ ඉහාගන්න සම ප්‍රත්න භාග ප්‍රයත්න භාග්‍යය කියන එක ම මතක්කලික සස්තර තපි දන්නවා තැන් බුදුරන් වහන්සේලා නිරන්ත්‍රේම සාරා සංකලක්ෂයක් පිම් පරවා ලොතුරාදුපයන් වහන්සේ ප්‍ර්ඥා අධික බුදු කෙනෙක් නිසානි ප්‍ර්ඥා අධික බුදුරන් වහන්සේලා සාරා සංකල් කල් පලක්ෂයක් පරම්පුරන්න ෝ හො අපි අනාගතේ බාප ඔය ඇත්තු වලග නොනේ මෛ්‍රී මහා බෝද්ෂත්පයන් වහන්සේ දැන් බුුවෙන් ලා බුදුරන් වහසේ ච කාලයක් පරුදම් පනුව පලන්නගුණේද. ඒ පුරුන්දම් පුන්න කාලයේ වැඩිවෙලා. අපි ඔත්තද කියනවා විරයාධක විරාධික ප්‍රඥ්ඥාික හම බුදුරන් වහන්සේලා ගත්තම ඒ අධිකත්පයන් වනේද. මේ ැ අපේ බුදුපාණන් වහන්සේ කියනවා සම්මා සම්බුද්ධ කියලා හඳුවනවා හේතුව. ප්‍රඥ්ඥාතිික නොතුරාබුදුග බුදුන් වහන්සේ. ඉට සද්්‍යාධික බදුරන් වහන්සේ වඋනාම ප්‍රඥ්ඥාධතික බුදුරන් වහන්සේ වනාව අඩුවෙනවා. මෛත්‍යයේ බෝෂත්වන් වහන්සේ සොලොස් අසංක කල්පලක්ෂයක් පෙරුම්පෙරල් ලතමයි බුදුවෙන්න බ වැඩේන්න. ඉනාට කස්ස බුදුරාණන් වහන්සේ අටා අසංක කල්පලක්ෂයක් පෙරම්පරුව. එට මේගේ ප්‍රශඥාතික බුදුුවර බදුරණන් වහන්සේලා සාරා සංකය කල්පලක්ෂයක් තුරුම් තුළවා. අපි මේ දවසින් දෙකින් අපිහත්නවා නිවන්දකින්න සුවන්වෙන්න රහත්තන්න කියහිද. කොයි තරන් මේ සංසාර දොරා තියනමති කියලා. පැහැදිදව පේනවා. පින් මතින මමතක් කරමින් හිටිය මේ දූපාර දූපාර සූතරය තුල ස්තූපයන් කරල වන්දනාමාන්‍ය කිරීමට සුදුස උත්තමයන් හන්සේ අතර එක්ක. මහසනමත් තමයි සම්මා සම්බුදුරාණන් වහන්සේලා. එලාට දෙවිනි කාරණය තමයි පස්සේබුදුරයන් වහන්සේලා පච්චයක සම්බුද්ධෝතුූ පාරහා. ඒ පස්සේ ම මතක පසේබුදුරයන් වහන්සේලා අරවාගේ දැ පසේබුදු කෙනෙ කොමතික තරට පරම්පපුරුණණ කාලය කොච්ච කාරයද කොච්ච කාලයද අච්චරනෑ. ද්‍යා සංකය කල්පලක්ෂ්‍යයි. ඉතන්න ගොනේද කොච්චරද කියලා. එත බොහොම පස බුදුරන් මාන්සලයාට අරවගේ පෙරුම්පොරණ කාලය අඩුවයි යි නම් පසේ බුදු කෙනෙක් වන එකවත් සොඳදයිදීශලිතයි ද. ද්‍යා සංකය කල්පලක්ෂයක් පමණයි තියෙන්නේ. ඉශල පින් වත්න්නේ. ද මේවිදියට නම මතක් කල් දුන්නේ ඒ භාග්‍ය කෙන කාරණය පිළිබඳව ඇත්තන්ට. විසේසේම ඊලාඟට කල්පනාවටි කන්නට ඕන මන්තන්තවත් ඉලාට පසේ බුදුරාන් වහන්සේලා. පසේබුදු කෙනෙක් වනාාම ධර්මය දෙශනා කරන්න බැරිකමක් නැහැ දෙසා කරනවා. එතන්දී ධර්මය අවබෝධ කරල සෝවාන් පලයට හෝ මාර්ග පලයට පචකරන්න බැහෙ. අපිගැන පසේබුදුරයන් හසමක් ව කියලා. ඒස්සා පසේබුදුරාන් වහන්සේලා අර වගේ. තරේෙන්වෙරවාන්සේලා නතන් ස්තූපයන් හදලා බන්දනාමාන කිරීමට සුදුසු උත්තමෑන් වහන්සේලා තැකුණා කරුණ කියන්න ටොවන කියන්න කලිය ටියක් අපිට රරිපත්ති හරස්සන වක ෙනවා ඉලාෑට මයි තතර ාපෑන් වහන්සේගේ ශ්‍රාාවකයන් වහන්සේලා ඉලාට තමයි චක්්‍රාති රජුර රක් චක්ටවති රජගේ පහරිම කියන්නේ එ කල්පේටට එකයි එක්කනයි. ඒ රජ රක්ටවත්ේ රාජ රාජ්‍ය තුමාගේ කාසීමාව තුළ අනිත් හැමති නාටම සැප සම්පත්ල බෙන්න්න ඕූ කාලයක්. සමේ මතකන පච්චේක පුද්ධකම මේ පච්චේක බුද්ධාර නාම බුද්ධුව. අපත්ම බුද්ධානන් උපපජ්ජ කාලයේ ඒයේ උපපජ්ජති. පසේ බුදුරෑන් වහන්සේල පදින්නත් සම්මා සම්බුදු රැන් වහන්සේක් උපදින කාලයමයි. ඒ කල්පය තුළ නොමුත්. ම්මා සබදුරයන් හන්සේමක් බප දෙන්න කලින් පිල්ුවම් පානවා. ඉල ඒ කාණයක් අනික්කාණය දැන් ගත්තම අරවගිස්ා ද්‍යාසංකය කල් ලක්ෂයක් පෙරුම්පුරාන් ධර්මය දේශනා කරන්න පුළුවන් එතදී අර්ථරසේ පමණයි තියෙන්. ධර්මරසේ නැහැ. දහම් දේශනා කරනවා. අර්ථරසේ ්‍රදහානයි. ධර්මරසේනැකැ ධර්මරසය. ද දහම් දශනා කරලා තවත් කෙනෙට අවබුද කරලා සෝවාන් පලයට හෝ මාර්ගයට හෝ පත්්කන්න පහසුයි පත්තෙරන්නේ. එනිසා තමයි අර්ථර සයි රසය මුුල් කරල දහම්දේසා කරන්නේ පස්සේ බුදුරන් වහන්සේලා. එයාට මහා සංගරත්නය ම මුලින් මතක් කළ නෝතුරාබුදුපාන් වහන්සේ මහා සංගරත්නයට අරවාගේ බේහර වහන්සේලා කරලා ඒවායින් වන්දරාමාන කරන්න සුසේ කියලා. අරවාගේ සක්විිති රජෝරු. චක්‍රවත්ති රජා කරගෙනඒ සක් විතරජගන පහලවන්නේත් ඒ කල්පයකට එක්කෙනයි. ඒයා පහල වනවත් එක්කම රත්න හතක් පහලවෙනවා. ඒරත්හත බොහම වලස්්න දයනවා විග්‍රාකල් තියනවා හටුවගත්තම බොහොම අර වැඩිට අම්මලාට පුලුවම් බලන්න රංගීල් තරුණ යි රජක්ෂ වනිද ඇත්ත වලන්න පුලන් ඒ චයිරත්න හත වෙනවා පෙන් වාදෙනවා මේ චකරත්නය හස්තිරත්නය අස්ව රත්නය මානිි රාත්නය. ස්සේ රත්නය පරිනායක රත්නය ගහ පතිරත්නය කියලා. මේ රත්න හතත් ඒ එක්කම පහළ වෙනවා. හජරුවන්ට පුමණක්මන මේ රටවසියන්ටත් අවශ්‍ය කරන සැපසම්පත් ලබා කරන්න පුළුවන්වෙවිදී ආඩ්ඩය කාලයක් බෝට පත් වෙනවා මේ සක්විති රජකෙනෙක් පත් පහළ වන අවදිය. මෙන්න මේ සෙව් දෙනා ස්තූපයක්න් හදලා ප්‍රද පූජාවන් කිරීමට සදසූ උත්තමයන් වහන්සේලා මුලින් සඳන් කළ සක් පදරජුත්තමයන් උත්තමයක් පින්හන්තක් සමස් අපි දන්නවා දැම්ම මේ වහරවහන්සේ නමක් කියන ස්තපය විහරවහන්සේ කිය චෛතරජාන් වහන්සේ ඒ අපිය රුවන් ලි මහා සෑර දුන් හ කියනවා ඒ අතරම මත කරන පනු පින්වත්න ලංකායි පළමුයෙන්බේරවහන්සේ හැදුවේ නොතුරා බුදුපියාන් වහන්සේ හෝ මිහිතු මරතම වහන්සේ ඩින්න කලින් තපස්ස වල්ලු කැමෙල්ලා කොය ත්‍රියයාා ඇතියෙන්නේ. එස්ස එලාට බ ලෞතුරාජපාන් වහන්සේ පළමේම බුද්ධත්පයෙන් නම්වෙනි වසර ලංකාවට බනම කලාම බු්දු පා පහසෙන් සුවඳවත් වූ මේ පුන්නේේ බහමිය තුළ මහි අංගනයේ තමයි පළමීමම පේරවහන්සේ හැද වැඩ ඇැුවේ. එ මිහිනු අපේ අනුබුදදු මහිතු හරතන් වහසේ බඩම කලාට පස්සේ ලංකාවේ පථ වේරහන්සේ රං ස්තූපය. උනේ තූපාරාමේලස්සන ස්තුූපයක් ඉම් බලන්න කගොුණේද යනනේ සමන්නමආකාරිම මතක්ල ද ස්තු අපි ත්තම තන්ද අපට මහින්දාගමනයෙන් පස්සු ලැබුණ කලා තිල්පක්‍රමයක් ඒ අතර විශේසියෙන්හන්ුව ස්තූපයක්න් පිළිම් වහන්සේලා කැටයම් කලාව. ඉනට චිත්‍ර කලාව ඉරට වාරිකර්මාන්තය කෘසිකරමාන්තය ස මෙඇත්තන්ගේ සස්තිරීත් මයිලාට අපිට අක් ශාක්ෂරතාවේ අව ඇත්තන්ගේ සදාචාරය. නායකයි මෙන්නම සියල්ලක්මපි කෙනෝ මයින්දාගමයෙන් ලැබු නාවූ දායාධයන් කියලා. තපින් මත්ති මේ සීපත් කරගන්න තවත් මේ අටවාාවන් සීපත් කල්ල කරුණු හොයගන්න. එනං ඔන්නඔේ තුපාරයපු ආරේ පුද්ලයන් පිළිබඳදුව තවත් ඒ සූත්‍රයේ මාත්‍රකාාව පේ නිමේග තුමිය මතක්කල බල්ලන්න පුලන් අටවාය ගොඩක් ප්‍රතියෙනවා එනං හැම දෙනාම ඒෙ සීපත් කල්ල. අපේ සසරක මනත් ෙඩිකරගනීම සඳහ උත්ස හත් පිනට ඕන මෙතෙක් වෙලා ධර්මස් සවන කිරීමන්. ැහමදිනනාටම තෙරුවන් සල ප්‍රාතානා ක්‍රමින් අපේ නිමේදගතුමේයට අවස්ථාව දෙමු දායකත්තුලේකනෙන ිරිපත් කරන්න. සාධූ සාධූ සාධූ. අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මාණු ශාස්සනාවේ දායකත්තයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට දේවාලයේගම වළගම පදිංචිව සිට එද්දස් නමසය අසු අට වසරේ ජූනිිම අසදදා සේදදිින පරලෝ සැපත්තුූ විශ්‍රාමලත් විදුහල්පති ඩීඒ.k. වීරසිංහමහතාට පර්මශාන්ත අමාමහනිවන්සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දායිකත්තේ දරන්නේ දේවාලෙ ගම ඉහළ බටුවත්ත පාර සසහි පදිංචි දමයන්ති ශාන්ති සේපාලිකායන වීරසිංහ පවුලේ දියනියන් පිරිස දෙදාස් විසි දෙක වසරේ නොඇම්බර් මස විසි හයදින පරලොෝ සැපත්තුූ කපුර මුල්ලගේ කපුරු ල්ලගේ නන්දන කරුණාසේන මහතාගේ අසූහත්වන ජන්මදිනය නිමිත්තින්, ඔහුගේ සංසාරභාවයන් යහපත්වී නිර්වාණ සම්පත්තිය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායිකත්වය දරන්නේ, ඉඹුල් ගස් දෙනිය මොරගොල්ල සමගිමාවත පදිංචි කුසුම් දීපානිිකරුණාසේන භාරාව ඇතුළ දූ දරු මනපුර මිනිිපිරියන්. ගරුවිට මලව දමයන්ති නිවසේ විසූ තම දයාබර මෑණියන් වු එද්දස් නමසය අනුව එක වසරේ ජූලි මස දාසේදින පරලෝ සැපත්තු එස්SRර් ධර්මවතී මැනිිකේ සහ එදදස් නමසිය පනස් සතවසරේ පෙබරවාරි මස දා හතදින පරලෝ සැපත්තුූPAඒ. පෙරේරාපියයානන්ද ප්‍රධහනකොට රත්නපුර මොර ගහයට විසූ wG. එඩම් ලියන මහතා සහ එම මහත්මියද හිග්ගස් සේන විසූ wG. ආරිියවන්ස සහ ඔහුගේ පුතනුවන් වු ුමාාල් ආර්රයවංශ වදදව ගුණපලක පාරේ විසූ ප්‍රමසිරී ජයනෙත්ති. කොහුවල විජේ මංගලාරාම පාරේ විසූ. ජීවානන්ද මාරපන සහ සීතා මාරපන සොයිරු සොයුරියන්ද. අතිින් දින හතරකට පෙර පරලෝ සැපත් කරං ගොඩ දෙමළ පෝරුවේ විසූ රත්නපුර ඇලෝසියස් සිවිදුහලේ සේවය කළ සීතා ජයන්තිසේපාල නැගනියද සහිපත් කරමින් ඔවුන්ගේ භවගමන ඉක්මනින් කෙටිවේවායි පාර්ථනා කරමින් දායිකත්වේ දරන්නේ මා කොල සිරි මංගල පාර හයිවන පටුමඟ පදිංචි ජේ පතිරන මහතා සුමනා පතිරණ මහත්මිය සහ රුවිණ සවිනියන දියනියන් දෙදිනා. පරලෝ සැපත් සෝමවතිී වීරකෝන් මෑණියන් DA නානායක්කාර පියාණන්, පේමසිරී රාජා නානායක්කාර සොහිුරා, නාලනී නානායක්කාර නැගනිය ඩෝර්ලිස් නානායක්කාර ධාතර් නානායක්කාර බර්ණට් නානායක්කාර යන සුළුපියවරුන් ඇතුළ සංසාරගත සියලුම ඥාතීන්ටත් රට ජාතිය වෙන්වෙන් දිවි පිදුූ සියලුම රාණ විරුවන්තත් පින් අනමෝධන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් දේශකාණන් වහන්සේටත් සුජීවත්ව සිටන සියලුම දිනාතත් නිදුක් මිරෝගී සුවත් චිරජීනය පැතිීම සඳහත් දායිකත්වය දරන්නේ පානදුර වලාන ගැමුළුමාවත සිරි නිමල්හි හේමාමාලනී නානායක්කාරමහත්මිය ඇතුරු පවුලේ සියලුතිනා දැන් පඥ්ඥන්මෝදනා කිරීම සඳහා ගෞරෝණය දේශකාණන් වහන්සේට නැවතත් ආරාධන කරනවා. පාසනාවන්ත පින්මත්න නිමක තුමිය දාගත්වලේකනය ඔබහමටැබවා අරමුණු කීපයක් පදනවෙලා එම දාගත්පයන් ලබාගෙන ක්‍රියා කර බවපයෙනවා. ඒ අර මහිතමය බැදරීන්න පින්නත් ප්‍රරිසත් නිමස්ලින්න්නත් ඉන්න පින්නත් පිරිසත් ධර්මත් සනය කළ සයින් බලා අරමු බලාපොරත්තුන අරමුණ විසිස්සේම තමන්නමින් කාලයාතර කළ ඥාතිීන්ට. පින්දීම අනික සජීවත් ඉන්නට සැත් පැතිීම අප ස්තත් පතිීනවාන්ද අගතියා ඒසාි මුලිින්ම අපරමින් කාල අත්‍රනා කළ ඥාතීන්ට මේගේ ඥාතීන්ට පින් අනමෝදන් කරමු මේ කුසල් දම් ඒකාකාරිවත් පත් බිමං ඒ මේගේ සියලුදනා ඔබනමින් කාලය අත්්‍රතා කළ සියලු දෙනා සැපෙන් සපේයට පත් පෙත්වා මහ නිවං ස්වලබත් පවා කියයා සදු කියේදේ. ඒඟට කල්පනාාවට ගන්න සෙත්පතන අගොඩක් ඉන්නව නම්සදහංගළ ඒ නම්සදහං කල සෙත්පතන හැමඳන ආටමත් අප මේ වෙලාවේ මේ කළ කුසල් බලය එංගවිසේසයෙන්ම සෙත්පැතිීම කර හම දෙ නාටම්ඩිදුක් රෝගී භාව හා චිරජීවනය සැසේවා තමන් බලාපොත්තුනාකාරයට අයුරාරෝග්‍ය සම්පත්තිය සැරසේවා කියා සාාජිකයා සෙත්පතාන්. එනට පින්මත්න ට මේ අවස්ථාවේ මේ ධර්මස් දේශනා සවරය කරන්න මැදිරීට පමිය බොහොම ද හර මද වන්න පුළුවන් ඇට තමන්ගේ වානක් වෙන්න පුළුවන් ඒ පැත්තන්හෙමයි නිවස්්චලගොඩක්කයි දරමස් වනය ක්‍රමින් පසු වනම. ගිය මාසේ ධර්ම දේශනාව මමසරන දේශය කල්ල පරම කලා මට ඉංගලන්තේ මගේ ඉන්න ඥාති පිරිස්සක්කන්නවා. තරම් පූජාගොත් මට පන්සල් ලව දිය නවා. මේකත් අහනවා ඉංගලන්තේ. ඇය ජයරපහන බල තියනගොල්. මතක් කලේක ඉසාරංග ම මහත්මයහම වගේ අයයි ඒ කන්නායක් ඉන්නව දෙසීක් කරේ. සේ මයිමගේ ඒතන් ත් පින්දෙන්න්න අස්ථාජුම් කරගන්නම ඒකම කලපනාවට ක්ඩෝපට සලංකා ගුවන්ු සස්ථාවේ සබපත්තුම ඇතුළු කාර මනන්ලියත් ඒවගේ මේ ජයරූපානය නිර්මාතරවර අපේ නාය හම්මරන් වහන්සේ පදුරම් දුම්බර කස හන්රන් වහන්ස ලොකු හිවරක් කන්නන ේ තුව වරුවා. හ තු රවල හද නටමත් ඒවගේින් බෞද්ධ අන්සේ ක්‍රා කරන හැම දෙනාටුවත් මේ ධර්ම ස්්‍රනෙක්දහ මේ මැද්‍රියයට පැමිණි ඔබහම දෙෙන අටමත් මේ කුතාල් දහම් ඒ කාකාරිවත් පත් බීමෙන්න් හමින් මතක් කලාන වැත්තන නේද. ීර්ාධික ශ්‍රද්ධාධක ප්‍රඥ්ඥාධක බුදුරන් වහන්සේලා අපේ සම්මා සම්බුදුරාන් වහන්සේ ප්‍රඥාතික බුදුරන් වහසනක් නිසා දියසනා කර දහම් ත්‍රණය කලාඒ. ම රේීම ලබ ප බල හමද ටමත් ම මලින් තක්ක සහැත අටමත්. ම ලෝ ජීවිතය වාවසනාවන් වේවා නදුක් රෝග බාවේ හා චිරජීවනය සටසේවා පරලෝවසි උතුම්මූ අමාමාහ නිවං සුවත් පත් පේවා කියයා ප්‍රාථනා කරග නමින්. අපි දෙවියන්ටත් පින්දෙ සියල ආත් රශ්්‍යක ගෘහරස්සක ලකපාලනය කරන්නාව දෙවියන් ේපින් අනමෝදංක් වීමෙන් දිවේස්තරු දීව සම්පත් හවතවත් වැඩදිනු කරගහිත්වා. මේ පින් පබෙලින් අමිවනින් සංන්සත්වාකි නාආකාරයෙන් මස් සමඟ ඔබැහැමදි නාමත්ක සබ්දනක ආකාතා කීමෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාදට්ටආචබුම් මට්ටා දේවානාගාමෛද්දිකා ප්ඥන්තන් නුමෝදිත්වා චිරංරක්කං තුසාාසනං ආකාදට්ට චබුම් මට්ටා දේවානාගාමෛද්දිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරංරක් කංතු දේසැනම් ආකාසට්ටාචබුම්මට්ටා දේවා නාගා මෛද්දිිකා ප්ඥන්තං අනුමූදිීත්වා චිරංරක් කංතුමං පරං ඔබ සැමට්ටේ සම්මා සම්බුදුසරණයි සාදුුසාදුු සාද සැදහවතුනනි ඔබ සවන්ඳූන් එම ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකයා ලැන් වහන්සේ ගිරෙවුල්ල පල්ලේ ගම ශ්‍රී ශාසනවර්ධනාරාමය. බෙලියත්ත ඕකේ වෙල ශ්‍රීබෝධදිරුපකාාමය යන උබෙහ විහාරාධිපති ශ්‍රී ලංකා රාමණ්්‍යි මහනිකායේ දමදනිය ප්‍රදේශයේදි සසාපාලක ගිරෙවුල්ල ශනආරක්ෂක බලමණ්ඩලේ උප සභහපති, දමදනිය මූලික රෝහලයේ සංවර්ධන කමිටුවේ. අනුශාසක, විශ්‍රාමණත් පරිවේ නාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත ආචාර්ය පූජ්ජපාද ගලහිදේ විජිද්ධ ස්වාමින්ද්‍රයණන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රියණන් වහන්සේට නිදුක් මිරෝගී සුව දීර්ඝවශෂ ප්‍රාර්ධනා කරමින් සාධකාරයක් පවත්තමු. සාධූ, සාධූ සාධූ. සැදැහවතුනි ඔබටත් පුළුවන් ස්්‍රදේශය සේවය ධර්මදේශනාවන් සඳහා දායිකත්වය ලබාගන්න කතා කරන්නා ගමිකංශයට අපගේ දුරකතනාංකය බින්දුවයි එකයි එකයි දෙකයි, හයිසියානූ හතයි එකසිය හතලිහ. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් අවශ්‍ය නම් මෙම දුරකතනාංකයෙන් විමසන්න බින්දුවයි එකයි එකයි, තුන් සිය හතයි දහයයි අසූ දෙක. දැවතුනනි ්‍රදේශය සේවේ එම් අනුවයි දශම හත අනුවකයි දශම නමේ සහ SBCC ධර්මදේශනා ය නාලිකාව ඔස්සේද විකාශනය කරන මෙම සද්ද හම් දේශනාව ජෛරූපවාහිනී නාලිකාව ඔස්සේ ද සමගාමීව විකාශනය කෙරේ පෝ TV නාලිකාංක හනුව අතර ඩයිනෝප් TV නාලිකා අංක විසි්ා ඔසේ ජෛරූපවාහිනිය ඔබට නැර්මිය හැකි ඔබට තෙරුවන් සරණයි.